මේ කිරීටක හෘදයාබාධ කියන එක අද මම මේ විස්තර කළාට මම ඒ ලෙවල් කරලා කැම්පස් යන්න ඉද්දිත් මම දන්නේ නැහනේ. ඒතර ඒ කාලේ ඉගෙනුවේ නැද්ද? නැහනේ. ඒ කාලේ ඉගෙනුවේ මොකක් විතරයිද? හෘදයයි. හෘදේ මොකද්ද ඇතුලේ? ව්‍යුහයයි. ඒක හරහා රුධිරය පොම්ප වෙන හැටි එච්චරයි. එතනින් ඉවරයි. ඔය කිරීටක හෘදයාබාධ කතාවක්වත් ඒවයි ඉංග්‍රීසි වචන නම් මනම් මුකුත් ඉගෙනුවේ නැහැ. ඔබ දන්නවද මේ මිනිසුන්ට සහතික දෙනකොට ජීවිත කාලේ එක එක අවස්ථාවල එක එක සහතික හම්බ වෙනවනේ. ඉස්සෙල්ලාම හම්බ වෙන සහතිකේ මොකද්ද? උප්පැන්න සහතිකේ. ඔතනින් පටන් ගත්තාම ඉතින් ෆයිල් එකක් හදාගත්ත හැකි. මොකටද? සහතික සහතික නිමාසාන්තර මලල ක්‍රීඩා සහතික වෙන දෑයන. ඊට පස්සෙත් ආයේ සහතිකයක් හම්බ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ඒක. හරිද? ඒක දෙන්නේ දෙන්නෙකුට එකට හවුලේ පාවිච්චි කරන්න සාධිකයක්. මේ පැත්තයි මේ පැත්තයි බෙදලා සාධිකයක් දෙනවා. මොකද ඒකේ විවාහ සාධිකේ සමහර අයට හම්බ වෙනවා සමහර අයට නැහැ. ඒක ඔප්ෂනල්. හම්බ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමටම දෙන සාධිකේ මොකද්ද? චරිත සාධිකේ. එහෙමද? නෑ නෑ. ඊට පස්සේ දෙන සාධිකයක් තියෙනවද? මරණ සාධිකේ. ඒතර මරණ සාධිකේ නැති වුණොත් මැරෙන්න බැයිද? නෑ. මරණ සාධිකේ ඕනි මැරුණු කෙනාට නෙමෙයි. එහෙනම් කාටද? ඉන්න ඇයටයි ඕනි. ඒ මොකටද? ඒ පුජ්‍යලයා මැරුණු බව සහතික කරන්න ඕනේ. ඉතින් අපි හොඳටම දන්නවා මලගේ තිබ්බනේ. බෑ එහෙම බෑ. රජයට සහතිකයක් තියෙන්න ඕනේ මැරුණා කියලා. අපේ තාත්තා මැරුණේ මම ඒ ලෙවල් කරලා කැම්පස් යන්න කලින්. ඒකේ මරණ සහතිකයක් හම්බ වුණා. මරණ සහතිකේ එක තැනක තියෙනවා කෝස් ඔෆ් ඩෙත්. ඒ කියන්නේ මරණයට හේතුව කියලා මාර එකක් නේක ලියලා තිබුණේ. මම ඒක ලියන්නම් මේ මාරි. මේක දැකලා මට බය හිතුණා ඇත්තටම කියනවා නම්. ඔක තමයි ලියලා තිබුණේ. මොකද්ද? ඉන්කිරීටික් කාටියසිස් ඩියු ටු ද මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. හරි. බය හිතෙන්නේ නැද්ද මේ මරණයට හේතුව? හරි. මොකද හොස්පිටල් එකේ හිටියේ මේ මරණේ මැරෙන වෙලාවේ මම හිටියෙත් නෑ. මම පස්සේ යනකොට ඉතින් මේක තමයි මරණ සාධිකය ලියලා තිබුණේ. මොකද්ද මේ? ඇත්තටම මට තේරුණා මේක ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද ලියලා තිබුණේ? සිංහල අකුරු වලින් තිබුණේ. ඔව්. ඔබ හිතාද ඉංග්‍රීසියෙන් ලියලා තිබුණා කියලා? නෑ නෑ. සිංහල අකුරු වලින් තිබුණේ. සිංහල අකුරු වලින් තිබුණේ. හරි හුටප්පරයක් නේ අකෝ මේ. දැන් ඕගොල්ලෝ දැන් හම්බ වෙන මරණ සාධික බලන්න ගන්නවා. බලන්න ගන්න කාගේ හරි මනසාතික මරණකෝ සාතික දෙන්න පොඩ්ඩක් කියලා බලලා ගන්න. මැරිච්ච එකගෙන් නෙමෙයි. හරි. ඉන්න එක්කෙනාගෙන්. හරි. ඔව්. ඕක කිව්වට පස්සේ එක ළමෙක් අරන් ඇවිල්ලා පෙන්නනවා සර් මේ අපේ තාත්තා මැරලා තියෙන ඔයිට වඩා හාත්පසින්ම වෙනස් දෙයකින් නෙමෙයි. මොකද්ද? මල්ටි ඕගන් ෆේලියර්. ඒකෙන් සංගීත කණ්ඩායමක හිටපු කෙනෙක්. ඔන්න වගේවා ලියලා තියෙනවා. මම කියන දේ බොරුද කියලා බලන්න මනසාතික කීපයක් බලන්න. හොඳේ. හේතුව වෙන්නේ මොකක්ද දන්නවද? මිනිහා මැරුණේ හොස්පිටල් එකේදී. වාට්ටුවේ ඉන්න වෛද්‍යවරයා තමයි ෆෝම් එක ලියලා දෙන්නේ කෝස් ඔෆ් ඩෙත් කියන එක. එයා එක ලියන්නේ ඉංග්‍රීසියෙන්. ඒක අරගෙන ගිනියනවා අපි කාටද? උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර් කියලා කෙනෙක් ඉන්නේ එයා ගාවට. එයා වෛද්‍යවරයෙක් නෙමෙයි. සමහර විට එයා ආර්ට්ස් ඩිග්‍රියක් තියෙන කෙනෙක්. එයා බලනවා මේ. එයාට ඉංග්‍රීසි කියවන්න පුළුවන්. එයා බලනවා කෝස් ඔෆ් ඩෙත් මොකද්ද තියෙන්නේ? ඉන්කිරීටි කාටියසිස් ඩියු ටු ද මයෝකාටියල් ඉන්ෆාක්ෂන් කියලා ලියලා තියෙනවා. හරිද? දැන් එයා දන්නවද මේක සිංහලෙන් ලියන්න? අපිවත් දන්නේ නැහැ සිංහලෙන් ලියන්න. හරිද? එතකොට එයා කල්පනා කරනවා සිංහලට පරිවර්තනය කරන්න ගිහිල්ලා වරදිනවට වඩා හොඳයි මොනවා කරන එකද? ඒ මරණ සහතිකේ එයා රෙජිස්ටර් ලියන්න ඕනේ මොකෙන්ද? සිංහලෙන් ලියන්න ඕනේ. හරි. එතකොට එයා ඉංග්‍රීසි එක කියෝලා ඉංග්‍රීසි අකුරෙන් තියෙන ශබ්ද ඔහොම ලියනවා. ඒක තමයි ඔහොම වෙන්න හේතුව. අදටත් එහෙමයි. දැන් මේක ඕනේ නැහැ. මේක අතහැරලා දාමු. මේ කියන දේ මම මේ උගන්වන්න යන පාඩමත් එක්ක මොකද වෙන්නේ? සම්බන්ධයි. මොකද්ද? ඉන්කිරීටි කාටියසිස් ඩියු ටු ද මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. දීර්ඝ කතාවක් වුණාට සිද්ධි ඕගලන්ට හරි ලේසියෙන් පැහැදිලි කරගයි. ඔය මොකද්ද දන්නවද වෙන්නේ? වෙන්නේ මෙන්න මේක. මෙන්න මෙතන හෝ එහෙම නැත්තම් මෙහෙ හෝ එහෙම නැත්තම් මේකේ හෝ නැත්තම් මේ හෝ කොහේ හරි තැනක මොනවා වෙනවද කියන්නේ? බ්ලොක් වෙනවා. මේ මොනවද ළමයි මේ මං ඇඳලා තියෙන්නේ?
මේ මොකද්ද? සාස්ථානික මහා දමනිය. මේක වම් කිරීටක දමනිය. මේක දකුණු කිරීටක දමනිය. වම් එක ප්‍රධාන ශාඛා දෙකකට බෙදෙනවා. හරිද? මෙන්න මේ වගේ බ්ලොක් වෙන්න පුළුවන්. මොකද්ද මේ බ්ලොක් වෙලා තියෙන්නේ? කිරීටක දමනිය ශාඛාවක්. කොහොමද බ්ලොක් වුනේ? පොල්ලෙල්ල කිර වෙලාද? ඔබ හිතන්න එපා මේ වහින තඩි වාහනිය කියලා. මේ චූටි මේ ඇඟිල්ලටත් වඩා මොකද වෙන්නේ? පුංචි. හරිද? මොකකින්ද බ්ලොක් වුනේ? මේන් තියෙනවා බ්ලොක් වෙන්න හේතුව. මේ බලන්න. මේ තියෙන බ්ලොක් වෙන්න හේතුව ඉස්සෙල්ලා කිව්වේ මං. මේකේ මොනවා වෙලාද කියන්නේ? මේ රුධිර වාහිනියේ මොනවා වෙලාද? බිත්තියේ මොනවද තැම්පත් වෙලා තියෙන්නේ? ලිපිඩ. මොන ලිපිඩද? LDL කොලෙස්ටරෝල් සහ වෙනත් ලිපිඩ තැම්පත් වෙන්න පුළුවන්. එසේ තැම්පත් වීමෙන් හැදුණු ලිපිඩ තැම්පතුවට කියන්නේ මොකද්ද? ඇතිරෝමා. තැම්පත් වීමේ ක්‍රියාවලිය මොකද්ද? ඇතිරෝස්ක්ලෙරෝසිස්. හරිනේ? එතකොට එහෙම තැම්පත් වුණහින් පස්සේ අර අනවරත ප්‍රවාහයක් විදිහට රුධිරය ගලාගෙන යන්න බැරි හින්දා මේක නිතරම පට්ටිකා ගැටෙනකොට ඒකෙන් නිදහස් වෙන එන්සයිම හින්දා මෙතන මොනවා වීමේ ප්‍රවණතාවයක්, රුධිර කැටි සෑදීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ රුධිර කැටියට කියන්නේ ත්‍රොම්බස්. රුධිර කැටි සෑදීමේ ක්‍රියාවලිය මොකද්ද? ත්‍රොම්බෝසිස්. ඒක හින්දා මේක ෆුලි බ්ලොක් වෙන්නත් පුළුවන්. එතකොට දැන් එහෙම වුණොත් එහෙම මෙතන මම මේ එකක් විතරක් ගන්නද ඕගලන්ට පැහැදිලි කරන්න ලේසි වෙන හින්දා එකක් විතරක් ගන්නම් ඈ. මෙන්න මෙතන බ්ලොක් කියලා හිතන්නකෝ. බ්ලොක්. එතකොට ඒ බ්ලොක් එකේ ප්‍රමාණයත් හෙయ్య හැකි 100ට 30ද 70ද 60ද 90ද එහෙම. එහෙම වුණාම ඔබට තේරෙනවද මෙන්න මේ ප්‍රදේශයට පේනවද ඔබට මේ මෙන්න මේ ප්‍රදේශයට මේ මම මෙහෙම දාන්නම් හරි. මෙන්න මේ ප්‍රදේශයට රුධිරය සැපයීම මොකක් වෙනවද? මේ හෘත් පේශියට, හાર્ට් මසල් එකට රුධිරය සැපයීම මොකද්ද වෙන්න කියන්නේ? ඈ අඩු වෙනවා. හાર્ට් මසල් එකට රුධිරය සැපයීම අඩු වෙනවා. පැහැදිලිද ඒක? අඩු වෙනකොට මසල් එක මොනවා වෙනවද? වීක් වෙනවා. ඕනෙම පේශි ශෛලයකට විශාල වශයෙන් මොකක් ඕනේද? ඔක්සිජන් ඕනේ. අනිත් අතට ඔබ දන්නවා හાર્ට් මසල් එක ගැන දන්නවනේ. ඒක මේ නිකන් ඉන්න එකක් නෙවෙයිනේ. කොච්චර හරි මෙහෙම මොකක් වෙනවද? ස්පන්දනය වෙනවනේ. පොයටවත් නිමාඩු නෑනේ. පැහැදිලිද? ඒක හින්දා මේකට නිරන්තරයෙන් මොකක් ඕනේද? හොඳ සප්ලයි එකක් ඕනේ. ඉතින් මෙහෙම බ්ලොක් වුණාම සප්ලයි එක අඩු වීගෙන යනවා. එතකොට මේ මසල් එක මොනවා වීගෙන යනවද? වීක් වීගෙන යනවා. මේක අයිතිකාරයාට දැනුම් දෙන්න ඕනේ. හෘදයේ අයිතිකාරයාට. දැන් ඔබේ හෘදයට ඔබ වෙන අයිතිකාරයෝ දාලා තියෙනවා නම් ඒගොල්ලන්ට තමයි දැනුම් දෙන්න වෙන්නේ. එහෙමත් කරනවනේ සමහර ළමයි. හරි, මේක දැනුම් දෙන්න ඕනේ. තේරෙනවද ඒක? දැනුම් දෙන්න ඕනේ. කොහොමද දැනුම් දෙන්නේ? SMS එකක් එවනවා. එහෙමද? ඔව්. සප්ලයි එක අඩුයි කියලා. එහෙමද? ඔව්. එහෙම බෑනේ. ඕන් දැනුම් දෙන විදිහ හාගන්න. දැනුම් දෙන්නේ මෙහෙමයි. සැලකිය යුතු ප්‍රදේශයකට බ්ලඩ් සප්ලයි එක අඩු වෙලා මසල් ඉන්නේ වීක් වෙලා නම් මේක දැනුම් දෙනවා. කොහොමද දැනුම් දෙන්නේ? අධික වේදනාවක් ඇති කළා. හොඳම විදිහ ඒකනේ. අධික වේදනාවක් ඇති කළා දැනුම් දෙනවා. ඒ එන වේදනාවට දාන වචනේ මෙන්න මේකයි. මොකද්ද? ඇන්ජයිනා. අපේ පොතේ දීලා තියෙනවා සුපිරි වචනයක් මේකට. හරිද? මෙන්න. මොකද වචනේ? උරස් සම්බාධය. ඇන්ජයිනා නැත්නම් උරස් සම්බාධය. මොකක්ද දැන් ඔකෙදි වෙන්නේ? ඒක ළමයි ඒක ආපු කෙනෙක්ගෙන් ඕනි අහලා බලන්න. නැත්නම් මට අත්දැකීමක් නැති නිසා කියන්න අමාරුයි. දැන් කියනකොට කියන්නේ මෙහෙමයි. පපුවේ වම් පැත්තෙන් කැක්කුමක් ඇවිත් ඒ කැක්කුම වම් අත දිගේ මෙහෙට මොකද වෙන්නේ? යනවා මෙහෙම. දැන් ඔබ හිතයි දැන් සමහර වෙලාවට අපි නිදා ගන්නකොට අත ඔහම යට වෙලා නිඳ ගිහිල්ලා උදේ බලනකොට වම් අත දිගේ එකක් කියනවා අම්මට සිරි මොකද වෙන්නේ? ඇන්ජයිනා එකක් තමයි. එහෙම නැහැ. මම ඇහුවා එක්කෙනෙක්ගෙන් කීප දෙනෙක්ගෙන් ඇන්ජයිනා ආපු අය හොයාගත්ත හැකි. ඇහුවා ඔයාට කොහොමද දැනුනේ? එක්කෙනෙක් දුන්න නියම උත්තරයක් මට ඒක තමයි හම්බෙච්ච සුපිරිම උත්තරේ. හරි, එයා කිව්වා ගිනියම් වෙන්න රත් කරපු යකඩ කූරක්. ගිනියම් වෙන්න රත් කරපු යකඩ කූරක් මෙහෙම ඇනලා මේ අත දිගේ හෝම ගිනියනවා තමයි දැනුනේ කියලා. ඒ කියන්නේ කට දැනිලා තියෙනවානේ. ඔව්, කට දැනිලා තියෙනවා. ඔව්, හැබැයි ළමයි ඒකේ ස්වභාවය කොයි වගේද දන්නවද? මෙහෙම ඇවිල්ලා මොකක් වෙනවද? හෝම අඩු වෙලා යනවා තමයි.
අපි මොකද කරන්න වගේ එකක් කාපු ගමන් හරි දෙක පාට ඉන්න මේම හරිද එතකොට මොකදන කෑග හට දඟලන අඩ පස්ස ෙර ඉන්න තියෙන මොහරි බාම්ටික කරන ගාගන 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 යනවා. කොහොමත් මේක හෝම වැඩිවෙලා හොම අඩි වෙලා යන හින්ද අඩු වෙලා යනවා. එතකොට ඒ බාම්මුලින් තව කීපයක් ගේනවා සුපිරි බාම් එකක් කියලා හරි. ඇත්තටම මේක මේ බාම් ගාපු හින්ද වෙච්චි අඩුවීමක් නෙමේ ඒකෙ හැටි. සමහර විට ඕක එන්නේ ළමයි අපි ඉන්න සාමාන්‍ය විදිහ තියෙනවා නේද? ඉන්න සාමාන්‍ය විදිහට වඩා පොඩ්ඩක් වෙහෙසිච්ච වෙලාවක. පොඩ්ඩක් වෙහෙසිච්ච වෙලාවක. අපි හිටමු පහළ ඉඳන් උඩට වේගෙන් පඩිපෙළ නැග්ග කියලා. උඩම පඩිපෙළේදී නෝල්ලගෙන බාරු. ආන්න එහෙමයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඇවිදින් නැහැනේ. ඊට පස්සේ රිලැක්ස් වෙනවනේ. එතකොට හිමීම් මොන වෙලා යනවද? අඩු වෙලා යනවා. මේ හෘදයේ දැනුම් දුන්නේ මොකද්ද ඔබට? මම දැනුම් දුන්නේ. මගේ පේශියේ සෑහෙන ප්‍රමාණයකට මොකද්ද වෙන්නේ? රුධිර සැපයීම අවශ්‍ය වෙලාවට හරියට එන්නේ නැහැ. මාරා මාරුවෙන් මං ඉන්නේ. මේකට මොකක් හරි කරපන් කියලා තමයි ඔය කිව්වේ. පැහැදිලි දෙයක. ඔය සිග්නල් එක මිනිහෙකුට ඒ මිනිස්යාගේ දෛවයේ හැටියට සමහර අයට එකපාරක් සමහර අයට දෙපාරක් ඒ වගේ හම් වෙලා තියෙනවා. 10-12 පාරක් ආපුන් කවුරුත් නැහැ. හරිද? පැහැදිලි දෙයක. ඔව්. එකපාරක් දෙපාරක් chance එකක් දෙනවා. මේකෙන් කියන්නේ හොඳටම weak කියන එක. එතකොට මිනිසු භාවිතා කරන වැරදි වචනයක් තියෙනවා. මේකට කියන්න ඕනේ vessel එක block කියලා. vessel එක block කියලා. නමුත් මිනිසු මට කියනවා ඇහෙන්නේ හැම වෙලාවෙම valve එක block කියලා. මට දවසක් එක්කෙනෙක් කිව්වා මේ heart එකේ valve පහක් block වෙලා කියලා. වෙන්න බෑනේ. ඇයි හතරනේ තියෙන්නේ. දැන් ඔබ දන්නවනේ හතර මොනවද හතර කියන්නේ? ඈ ත්‍රිතුණ්ඩ කපාටය, ද්විතුණ්ඩ කපාටය, පුප්පුසී අඩසඳ කපාටය, සංස්ථානික අඩසඳ කපාටය හතරයිනේ තියෙන්නේ. ඒ හතර બ્લોක් කියලාද මේ කියන්නේ? නෑ නෑ, ඒවා තියෙන්නේ කොහෙද? මේක ඇතුලේ. ඒ කපාටවල තියෙන අවුල් අපේ සිලබස් එකේ නෑ. ඒවා කතා කරන්න නෑ. කපාටවල තියෙන අවුල් හදන්න එකත් අපිට අදාළ නෑ. ඒ කපාටවල කියන්නේ වැල්. මේව මොනවද? වෙසල්. වෙසල් පහක් બ્લોක් වෙන්න පුළුවන්. ඇයි ඒ? වෙසල් පහකුත් නැහැ. ඒවා තියෙන දෙකයි. නමුත් මිනිස්සුන්ට කියන්න පුළන්නේ මෙතන එකක් එක තැනක් બ્લોක් හරිද? ආය මෙතන બ્લોක් දෙකයි, ආය මෙතන બ્લોක් 3යි, 4යි, 5යි, 6යි, 7යි ඕනි තරම් තියෙන්න පුළුවන්. සමහර අයගේ තමයි මෙතන මම මේ උදාහරණයට ගත්තේ. ඒ වගේ මේකත් બ્લોක් වෙලා තියෙන්න පුළුවන්. මේක બ્લોක් වෙලා කාලෙකින් මේක બ્લોක් වෙන්නත් පුළුවන්. මේකක්වත් මේ අයිතිකාරයා දන්නේ නැහැ. හොඳේ මොනවද වෙනවද කියලා දන්නේ නැහැ. හරි? ඔව්. එහෙම වෙලා මෙන්න මේ වගේ වුණොත් දැන් හිතන්න මේකත් මම બ્લોක් කරලා දානවා. හොඳේ ඕන්න බලන්න. හොඳේ දැන් සැලකිය යුතු ප්‍රදේශයකට බොහොම අඩුවෙන් තමයි රුධිරය එන්නේ. බොහොම අඩුවෙන් එන්නේ රුධිරය. ඔය අතරේ බලන්න මේ ඒරියා එකම අවුලෙනේ ඉන්නේ ඔය. හරියට ගෑස් නැහැ වගේ. හරි? පැහැදිලි. ඔව්. දැන් ඔය මේ ඇස්සේ දැන් කොහොමත් මෙතනයි මෙතනයි ඇතිරෝමා එකක් තියෙනවනේ. ඔය මේ ඇස්සේ අන්නර වගේ රුධිර කැටියකුත් ගිහිලා හිර වෙනවා කරුමෙට. බ්ලඩ් ක්ලොට් එකකුත් ගිහිලා හිර වෙනවා. ඇහැදිලා හිර වෙනවා. හිර වුණාම ෆුලි બ્લોක් වුණොත් මේ දෙකම මේ ටිකට ඔක්කොම මොකද වෙන්නේ? අඩුවෙන් රුධිරය සැපේනවද? රුධිර සැපේම නතර වෙනවද? රුධිර සැපේම නතර වෙනවා. අඩුවෙන් සැපේනවා නෙවෙයි නතරම වෙනවා. නතරම වුණොත් විනාඩි 5ක් යනකොට මොකද වෙන්නේ කියන්නේ? heart muscle එක මොකද වෙන්නේ? මැරෙනවා. ආය මොනවා කරන්නත් බැයිද? පණ දෙන්නත් බෑ. සැලකිය යුතු ප්‍රදේශයක් මැරුණොත් මොකක් වෙනවද? සැලකිය යුතු ප්‍රදේශයක් මැරුණොත් heart එක අර පළදායි පොම්පයක් විදිහට මොනවා කරන්න බැයිද? වැඩ කරන්න බැරුව යනවා. එතකොට මොකද වෙන්නේ කියන්නේ? ඕම මෙහෙම වෙලා මොකද වෙන්නේ? නතර වෙනවා ඊළඟ භවයේ. මේකට කියන නම මොකද්ද? මේ හෘදයේ පේශියට කියන නම මොකද්ද? මයෝකාඩියම. මයෝකාඩියමේ සෛල මැරෙනවට කියන වචනේ මොකද්ද? මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. එතකොට කිරීටක හෘදයාබාධයක් ඇවිල්ලා තියෙනවා ඩියු ටු ද මොකද්ද? මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. ඒ කියන්නේ ඕකට තමයි සරල භාෂාවේදී අපි පාවිච්චි කරන්නේ මොකක් කියලාද? heart attack එකක් කියලා. heart attack එකක් එන්න කලින් බොහෝ විට මොකක් එනවද? උරස් සම්බාධය ගැන ඇන්ජයිනා එකක් දෙකක් එනවා. අපි සමහර විට ගණන් ගන්නෑ. මට හොඳට මතකයි අපේ තාත්තට දෙපාරක් ආවා. අපි දන්නේ නැහැ ඒක ඇන්ජයිනා බව. දැනුම නැහැ.
අපිත් කළ එක තමයි අර මේ වගේ මෙහ ඇතුළු කපුරු දෙනවා කියලා නිකන් ටිකකින් හරි ගියා පැහැදිලි දෙයක. ඒ නිසා මම හිතනවා ජීව විද්‍යාවේ දැනුම තියෙන්න ඕනේ විභාගෙට ලියලා ලකුණු ගන්න විතරක් නෙමෙයි. දැන් ඔබට තේරෙනවද උරස් සම්බාධය එකක් අනිත් එක මේක මොකද්ද? ඈ මේකට වෙන යෙදුමකුත් නැහැ හරිද? වෛද්‍යවරු ඕකත් කෙටි කරලා කියන්නේ මොකද්ද? MI එකක් ඇවිත් මේ රෝගියාට කියලා කියන්නේ මොකද්ද? MI කියන්නේ මහයිලුක් පල්ලමේමද? නෑ නෑ මහයිලුක් පල්ලම වෙන්නේ කොහෙද? MI කියන්නේ මොකද්ද? මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. ඒ කියන්නේ මයෝකාඩියල් පේශියට අවශ්‍ය ප්‍රමාණයට රුධිරය නොලැබීමෙන් එම පේශියේ කොටසක් මොනවීමද? මිය යෑම. ඒකෙන් මොකක් වෙන්න පුළුවන්ද? හාර්ට් ඇසිස් එකක් වෙන්න පුළුවන්. හෘදේ නතර වෙන්න පුළුවන්. දැන් මේ උරස් සම්බාධයත් එක්ක එන්න පුළුවන් වෙන රෝග ලක්ෂණ මොනවද? මේකත් එක්ක එන්න පුළුවන් අනිත් ඒවා මොනවද? ඇන්ජයිනා එකක් එක්ක එන්න පුළුවන් අනිත් ඒවා මොනවද? ඒ කියන්නේ මම කිව්වේ අර මෙහෙම යන වේදනාව ඇර තව මේ වගේ ඒවා එන්න පුළුවන්. අධික ලෙස මොනවා වීමද? දහඩිය දැමීම. ඒ කියන්නේ දාඩිය නෑ වෙනවා වගේ වෙනවා. අධික ලෙස දාඩිය දාන තත්වයක් එන්න පුළුවන්. ඊට පස්සේ තව එන්න පුළුවන් එකක් තමයි දැන් අපේ ගුද වක්‍ර පිධාන පේශිය මෙහෙම වහලානේ තියෙන්නේ. මුත්‍රාස වක්‍ර පිධාන පේශියත් වහලානේ තියෙන්නේ. ඒවා ඇරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊට මොකක් වෙනවද? මලද්‍රව්‍ය පිටවීම හෝ මුත්‍රා පිටවීම වෙන්න පුළුවන්. අපේ යාළුවෙක්, ඒ කියන්නේ මේ සයන්ස් කරපු කෙනෙක් නෙමෙයි, මැරුණා එහෙම. ඇත්තටම මේ මිනිස්යාව බේරගන්න තිබුණා ශික් අවුරුදු 40 මැරුණේ. හරි. ඒක හරිය අනුවේදනීය කතාවක් දැනුම නැතිකම නිසා. දැන් යා කොළඹ වැඩ කරන්නේ. කොළඹ ඉඳන් එනවා. කාර් එක එළුවන් එන්නේ තනියම. ඒ එනකොට මොකද වුනේ? එන්ජිනා එක ආවා. කාර් ගායින්ට කළා නැවැත්තුවා. මෙයා කොහොම හරි යාගේ යාළුවාට කෝල් එකක් දුන්නා. කොල්ලා දුන්නා කියලා කතා කරන්න ඕනේ නැහැ. නමුත් නම්බර් එක රින්ග් වෙලා රින්ග් වෙලා නතර වුණා. කතා කරනවා මෙයා කතා කරන්නේ නැහැ. ඊට පස්සේ දැන් එයාට මීටරය තේරුම් ගත්තා මුට කොන හරි කරදරයක් කියලා. එයා වාහනේ අරන් ආවා. වාහනේ දැන් බලාගෙන ආවා. උන්ට වාහනේ දැක්කා. මෙයා ඉන්නවා. හරිද? අමාරුයි යාට. හැබැයි ඒ වෙනකොට අර එන්ජිනාගේ ටිකක් අඩු වෙලා. ඊට පස්සේ මොකද කරේ? මේ හොස්පිටල් යන් රාගමිට යන්න ඕනේ. ওই කඩවත හරි යෝක උනේ. හරිද? පැහැදිලිද? රාගමිට එකයි යන්න. එතකොට යන් කියපම මිනිහා බෑම කියනවා හොස්පිටල් යන්න. ගෙදර යන්නම ඕනි කියනවා. ඊට පස්සේ අර යකා කරනවා හොස්පිටල් ගිනියන්නම ට්‍රයි කරනවා. අර යකා කියනවා අන්තිමට මට ගෙදර ගිහින් වොෂ්රූම් යන්න ඕනි කියලා. මෙහෙම යන්න බෑ හොස්පිටල් කියලා. ඇයි? මලද්‍රව්‍ය පිට වෙලා තියෙන්නේ. එන්ජිනා එකත් එක්ක. ඉතින් දැන් ඔහොම යන්න බෑනේ හොස්පිටල්. ඒක කියපුවාම අනිත් යාළුවාට ඒක සාධාරණ හේතුවක්නේ. ආයෙනම් යන් කියලා එක්කරන් ගියා ගෙදර. ගිහිල්ලා වොෂ්රූමුත් ගියා. ගිහිල්ලා ඔක්කොම චේන්ජ් කරලා ඇවිල්ලා ඇඳේ වාඩි වුණා. සෙකන්ඩ් ඇටැක් එක ආව මරුණා. ඕනෝක තමයි ප්‍රශ්න. මලද්‍රව්‍ය පිටවීම වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් නෙමෙයි. එයාව එතනින්ම හොස්පිටල් අරන් ගියා නම් මේක ගොඩ දාගන්න තිබුණා. දැන් එයාට ලැජ්ජයි මොනවා කරන්නද? මලද්‍රව්‍ය පිට වෙලා තියදී හොස්පිටල් යන්න. ඒ වාදාල නැහැ ජීවිතේට. අනිත් එක වෛද්‍යවරු දන්නවා, ඉගෙනගෙන තියනවා මේක මෙහෙම වුණාම මෙහෙම වෙනවා. ඒක සාමාන්‍යයි. ඒගොල්ලෝ ඒක බලන්නේ නැහැ. ඉතුරු ප්‍රතිකාර ටික කළා තමයි ඒ ගැන බලන්නේ. දැනුම නැතිකම නිසා වෙන දේ. බයෝ ඉගෙනගෙන තිබුණත් වැඩක් නැහැ. ඔහොම හිතන්න බැයි නං. මේක ඔබට අත්දැකීමක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම ළමයි කියපුවා. එක ළමෙක් ඇවිල්ලා කියනවා මට, සර් මේ අපේ තාත්තගේ යාළුවෙක් අංකල් කෙනෙක් හරිද, එයාට මේ පපුවේ අමාරුවක් තියෙන හින්දා බෙහෙත් ජණ්ඩ ඇවිල්ලා ඒ අංකල් ඈත ඉන්නේ අපේ ගේ තියෙන ටවුන් එකේ. ඒක හින්දා උදේ ඩොක්ටර්ට හරිද චිට් එක, කියන්නේ හවස තමයි ඩොක්ටර් බලන්නේ හරිද, උදේ ECG එකක් අරගන්න කියලා ඩොක්ටර් කියලා හරිද, ECG එකත් අරන් ගෙදර ආවලු හවස පෙන්වන්න. දැන් අපි හිතමුකෝ ආවේ 9ට විතර වගේ කියලා. ඊට පස්සේ අංකල් ඔය ECG එක දෙන්නකෝ කියලා මූ අරන් බලලා බලපුවාම මෙයාට පේනවා මොකද්ද ඒ ECG එක මොකද වෙන්නේ, වෙනස්. දැන් යාට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ. අපිට තේරෙන්නේ නැහැ නේ ඒක. හැබැයි අපි ඇඳ පැටර්න් එක තියෙන්නේ ඊට වඩා වෙනස්. ඊට පස්සේ තාත්තට කියලා, තාත්ත මේ අංකල්ගේ ECG එක වෙනස්, මෙයාව ඉක්මනින් ගිනිහිලා පෙන්වන්න කියලා. ඒ පාර තාත්තා මොකද කරේ? අංකල්ට කිව්වා. අංකල් බෑන්නම් ඌට හොඳටම. තමුසේ දොස්තර මහත්තයෙක්ද, මමත් බයෝ තමයි කරලා තියෙන්නේ, අරකයි මේකයි ඕවා දන්නවද? තමුසේලා අරකම හොඳටම බෑ. ඊට පස්සේ කොයිකටත් තාත්තට ඉතින් කියපුවාම, පුතා කියපුවාම පොඩි මේකක් තියෙනවනේ, එක්කගෙන ගියා හොස්පිටල් එකට ICU එකක් බලන්න. හොස්පිටල් එකෙන් ඇඩ්මිට් කරගත්තා. ඇඩ්මිට් කරගෙන අන්තිමට ඔක්කොම වෙලා බේරුනේ. මොකක් කළද? බයිපාස් එකකුත් සර්ජරි එකකුත් කරලා වෙලාවට කරන්න පුළුවන් වෙච්ච හින්දා වැඩේ ගොඩ ගියා.
ඕන දැන් හරිද මේක උරස් සම්බාධය අර ඒ වගේ වෙන්න පුළුවන් හොඳේ මුත්‍රා පිටවීම මලද්‍රව්‍ය පිටවීම ඒවා එන්න පුළුවන් මේකත් එක්ක හරි දැන් එතකොට ඔබ හයි දැන් සර් මේකට දැන් ඊළඟට මොකද කරන්න කියලා මෙච්චරයි මට කියන්න තියෙන්නේ ඔබ මේ දෙකේ වෙනස තේරුම් ගත්තද මොකද්ද ඇන්ජයිනා කියන එකයි අනිත් එක මොකද්ද මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් හෙවත් හાર્ට් ඇටැක් කියන එකයි අතර වෙනස මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් එක නිසා රුධිරය සැපෙන්නේ නැතුව හෘදයට පළදායි පොම්පයක් ලෙස වැඩ කරන්න බැරුව හෘදයෙන් නතර වෙන්න පුළුවන් හાર્ට් ඇටැක් ඇන්ජයිනා කියන්නේ పూర్ව දැනුම් දීම ඒකෙදි වෙන්නේ රුධිර සැපෙීම නැති වෙලා යන එක නෙමෙයි මොකක් වෙන එකද අඩු වෙලා ප්‍රමාණවත් තරමට නොලැබෙන එක ඒ වගේ තැන්වලදී මෙහෙම වෙන්න පුළුවන් ළමයි බ්ලොක් වෙලා තිබිලා චුට්ටි වෙලාවක් සමහර විට රුධිර ගැටිය යන්න පුළුවන් ඒතර වැඩේ හරියනවා ඒ වගේ වෙන්න පුළුවන් ඉතින් සැලකිලිමත්ව ඉන්න ඕනි ඇන්ජයිනා එකක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම Tamanට හිතෙනවා නම් ඇන්ජයිනා එකක් කියලා ස්ථීරවම මොනවා කරන්න ඕනිද දැන් අපි නෝ කාගේ හැරීම පපුවේ කැක්කමක් එහෙම ආවා කියලා ස්ථීරවම හොස්පිටල් ගෙනියන්න ඕනේ ඒක ආයි දෙකක් නැහැ බල බලා ඉඳ හෙට යන් අනිද්දා යන් එහෙම නෙමෙයි ඒ වෙලාවෙම ගෙනියන්න ඕනේ ඒක ඇන්ජයිනා එකක් නොවෙන්නත් පුළුවන් හැබැයි අපිට තීරණය කරන්න බෑ මේක ඉතාම කනගාටුදායක සිදුවීමක් එයා ගෙදර ඇවිල්ලා ගෙදර පිටිපස්සේ මේ පස් කන්දක් කැපුවාම නිකන් ගෙදර නිමාඩු දවසේ හරිද ඊට පස්සේ පපුව පොඩ්ඩක් රිදෙන්න වුණා බෙහෙත් යන්න ගියා වෛද්‍යවරයා කිව්වා අවුරුදු 22යි නේ ඔව් ඔයාට ගැස්ට්‍රයිටිස් තියෙන්නේ පපුව හිර වෙනවා වගේ දැනෙන්නේ ඒකයි කියලා ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් දීලා ගෙදර එව්වා හවස ආපහු හැදුණා මැරුණා පෝස්ට් මෝටම් එකෙන් කියනවා මොකද්ද කිරීටක දමනියල බ්ලොක් එකක් තිබිලා තියෙනවා එහෙනම් මොකද්ද කරන්න ඕනි කියන්නේ මේ ගැස්ට්‍රයිටිස් ඉඳන්ත් එහෙම පපුව හිර වෙන ගතියක් එන්න පුළුවන්ද? පුළුවන්. ඒතර ගැස්ට්‍රයිටිස්ද මේකද කියලා හොයාගන්නේ කොහොමද? ලේසිම දේ මොකක් බලන එකද? ECG එකක් බලන එක. පපුව හිර වෙනවා වගේ වෙන්න පුළුවන් ගැස්ට්‍රයිටිස් වලට. ගැස්ට්‍රයිටිස් නම් මොකක් වෙනස් වෙන්නේ නැද්ද? ECG එකේ වෙනසක් නැහැ. ඉතින් ඕක මහලකු දෙයක් නෙමෙයිනේ. ECG එක බලනවා හරිද? ඒතර වෛද්‍යවරයාගේ වගකීමකුත් තමයි ඒකනේ. පපුව හිර වෙන කතාවක් කියනවා නම් වයස ගැන හිතන්න නැතුව මොකක් කරන එකද? ECG එකක් බලන එක. හරි ඒකෙන් බලා ගන්න පුළුවන් හાર્ට් ඇටැක් එකක් ඊමේ ලකුණු පහල වෙලාද කියලා. ඔයිටත් වඩා හොඳ ෂුවර් පරීක්ෂණයක් තියෙනවා. හරිද? ඒ තමයි ඇන්ජයිනා එකක් ආපු කෙනෙක්ගේ ඇත්තටම මේක හાર્ට් මසල් එකේ මොනවා හරි ප්‍රශ්නයක්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න තියෙනවා. ට්‍රොපොනීන් ටෙස්ට් කියලා එකක්. අර ඇන්ජයිනා එකක් වගේ වෙලා හાર્ට් මසල් එකට මොකක් හරි ඩැමේජ් එකක් වෙලා තියෙනවා නම් එහෙම වෙනවත් එක්කම ඒකත් පේශියක්නේ. ඒකේ තියෙන ට්‍රොපොනීන් මොනවා වෙනවද රිලීස් වෙනවා බ්ලඩ් වලට එතකොට මේ බලන්න ඉතින් මම මේවා දැනගෙන හිටියා නම් තාත්තගේ ජීවිතේ ද අබේර ගන්න තිබුණා මං ඇයි මේවා කියන්නේ මේ තව ජීවිතයක් බේර ගන්න ඒකයි ඒ ආපු කැක්කුම තියෙනව නේද ඒක ඇති වෙලා නැති වෙලා කියන්නේ හොස්පිටල් එකට ගියාට පස්සේ අපිට පුළුවන් බ්ලඩ් සාම්පල් එකක් අරගෙන ට්‍රොපොනීන් වැඩි වෙලාද බලන්න ට්‍රොපොනීන් වැඩි වෙලා නම් ස්ථිරව මොකක් වෙලාද කියන්න මේක ඇවිල්ලා තියෙන්නේ ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ ඒක ෂුවර්මයි ඒ ටෙස්ට් එක ට්‍රොපොනීන් ටෙස්ට් එක. එතකොට ECG එක බලන්න පුළුවන් නම් ට්‍රොපොනීන් ටෙස්ට් එක බලන්න පුළුවන් නම් ළමයි මේක ෂුවර් එකටම මොකද්ද? මේ ඉදිරියට හાર્ට් ඇටැක් එකක් එයිද කියලා බලාගන්න පුළුවන්. පුළුවන් නම් බලාගන්න ට්‍රීට්මන්ට් තියනවා කරන්න. මේ ඊළඟට ඔබ අහනවා මේකට මොකද්ද සර් කරන්න පුළුවන්? දැන් මෙහෙම වුණොත් මොකද්ද කරන්න පුළුවන්? හරි මැරුන්නේ නැහැ අඳුනාගත්තා. ඔන්න අහගන්න ඊළඟ එක ඈ. දැන් ECG එක බැලුවා. ට්‍රොපොනීන් ටෙස්ට් එක බැලුවා. මේක පොසිටිව්. එහෙනම් ඊළඟට බලාගන්න ඕනි ෂුවර්ම තමයි මේකේ කිරීටක ධමනී වල මොකක් තියෙන බවද? බ්ලොක් එකක් තියෙන බව. කොයි ධමනියද බ්ලොක් ධමනී කීයක් බ්ලොක්ද? කොච්චර බ්ලොක්ද කියලා බලාගන්නේ කොහොමද? ඒක බලන්න නැතුව සර්ජරි එකක් කරන්න බෑනේ. ඒ ටික බලාගන්න විදිය මොකද්ද? ඔව් ඒකට තියෙනවා මොකද්ද කොරනරි ඇන්ජියෝග්‍රැෆි කියලා මොකද්ද පරීක්ෂණයක්
පිටින් කළොත් රුපියල් 52,000ක් විතර වෙනවා. ජාතික රෝහලෙන් කරගන්න පුළුවන්. හැබැයි වේටින් ලිස්ට් එකේ ඉන්න ඕනි, අවස්ථාව වෙන්න කලින් මැරෙනවා. හරි. ඇයි ලොකු වේටින් ලිස්ට් එකක් තියෙනවනේ. පිටින් කරොත් 52,000ක් යනවා. කොරනරි ඇන්ජියෝග්‍රැෆි. ඒකෙදි මොකද කරන්නේ? මේ මේක අහගන්න, මෙතනින් යවනවා ඩයි එකක්, වර්ණකයක්. රුධිරයට යවලා හෘදයට යවලා ඒ ඩයි එක ගියාම ළමයි මේ ඔක්කොම කිරීටක දවන ටික ලස්සනට පාට වෙලා ස්ක්‍රීන් එකේ පේනවා. සුප්පිරියට පේනවා. ඔබට යම් දැනුමක් තියෙනවා කියලා හැම තේරෙනවා නම් ඇතුළට අරගෙන දොස්තර පරීක්ෂණයෙන් පස්සේ ඔක්කොම ටික පෙන්වනවා ස්ක්‍රීන් වල ආපු ඒවා. හරි. ඔව්. ස්ක්‍රීන් ෂොට් කීපයකුත් මොනවා කරන්න පුළුවන්ද? ෆොටෝ විදිහට ගහලත් දෙනවා. තමන්ගේ හාර්ට් එකේ වෙසල්ස් ටික. මට හරි ආසාවක් ඇති වුණා ඕක බලාගන්න. එපාර 52,000 දීලා ටෙස්ට් එක කරා. මුකුත්ම ප්‍රශ්නයක් නැහැ, ඔක්කොම ක්ලියර්. ඒ පස්සේ කිව්වා තව අවුරුදු 5ක් යනකම් කිසිම අවුලක් වෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඒ ටෙස්ට් එක ටිකක් භයානකයි පුතෝ. හොඳේ. මොකද ඒ ටෙස්ට් එකේ ඩයි එක සමහර අයට ඇලර්ජි වෙනවා. ඒක ලස්සනට දැනෙනවා. ඒක තමයි මාර දැනිල්ලක්. හරි. මේ අත දිගේ ඩයි එක යනවා දැනෙනවා. මොකද ඒක රස්නේ. රස්නේ යොහොම ගිහිල්ලා මෙහෙට ගිහින් පෙනහලි වලට ඇවිල්ලා කටෙන් නායෙන් රස්නේ එනවා එළියට. ඒ කොහොමද එහෙම ආවේ? මෙතනින් යවපු එක කටිනු නහයනේ. ඇයි ඒක යනවන්නේ හෘදයට ගිහිල්ලා හෘදයෙන් මොකට යනවද? පෙනහැල්ලට යනවන්නේ, පෙනහැල්ලෙන් ගර්තෝලට යනවන්නේ, ගර්තෝලෙන් එළියට එනවා. මිනිසුන්ට තේරෙන්නේ නැහැ ඔය මොකද්ද වෙන්නේ කියලා. ඒ හින්දා වෛද්‍යවරයා ළඟට ඇවිල්ලා කියනවා මෙහෙම වෙයි, මෙහෙම වෙයි, කටෙන් රස්නේ මෙහෙම වෙයි, බය වෙන්න එපා, දුවන්ට එපා. අපිට නම් ඉතින් කියන්න දෙයක් නැහැ නේ, කියනකොටම තේරෙනවනේ වෙන දේ මොකද්ද කියලා. හරි. ඔව්. ඒක මේක පාට වෙන වෙලාවේ තමයි මොනවා කරගන්නේද? දමන ටික ෆොටෝ ගහ ගන්නවා. ඊට පස්සේ තමයි එයා තීරණය කරන්නේ සර්ජරි කීයක් කරන්න ඕනිද. හරි. වෙසල්ස් කීයක් දාන්න ඕනිද ඒ ටික මේකට. හරි. දැන් මේ මෙතන බ්ලොක්, මෙතන බ්ලොක්, තම් මේ මැරුන් නෑ, මෙතන බ්ලොක්. එතකොට මෙතෙන්ට මොන වගේද කරන්න වෙන්නේ? මෙන්න මේ වගේ වැඩ කරයි. මේ බලන්න, මේ මෙන්න මෙතනින් මේ අදෝක්ෂක ධමනියෙන් ඔන්නඔහොම ගෙනල්ලා මෙතනනේ බ්ලොක් එක තියෙන්නේ. ඒක මග ඇරලා, මෙතෙන්ට දානවා රුධිර වාහිනියක්. ඔන්නඔහොම අන්න වැඩේ. දැන් හරිනේ. දැන් මේ පැත්තෙන්නේ රුධිර එන්නේ නැත්තේ. ඒ පාරෙන් ආවෙ නැතුනට ගමන් නැහැ. මෙතනින් ඔහොම ඇවිල්ලා පේශියට හොඳට ඔක්සිජන් සහ පෝෂක එනවා. දැන් එයාට විචාර, පේශිය මැරුණොත් නම් මේවා දීලා වැඩක් නැහැ. මැරුණොත් මේක කරන්න වෙන්නේ නැහැ නේ කොහොමත්. හරිද? අර ඇන්ජයිනායකකින් පස්සේ හඳුනාගත්තොත්, මම මේ කියන්නේ පටලවා ගන්න එපා. හොඳේ. ඇන්ජයිනායකකින් පස්සේ හඳුනාගත්තොත් දැන් හර් පේශියට කිසිම අවුලක් නැහැ. හොඳට රුධිර එනවා. එතකොට මේ පතයේ ඔස්සේ ආපු රුධිරය දැන් මොකකින් දෙනවද? වෙනත් පතයකින් දෙනවා. එතකොට මේකට කියන්නේ මොකක් කියලාද? විපාත ශල්‍ය කර්මය. ඒක ඉංග්‍රීසි වචනය බයිපාස් සර්ජරි එක. මේක හරියට වෙලාවට කරගන්න බැරි වුණොත් මෙහෙම ගහන්න පුළුවන්. මේ පැත්තෙන් උපත කියලා ගහනවා, අර පැත්තෙන් විපත කියලා ගහනවා. මේ තයන්න දාගන්න බැරි වුණොත් ඉවරයි. හොඳේ. දැන් එතකොට ඔබ ඇහුවේ නෑනේ, සර් මේ බ්ලඩ් වෙසල් එක කොහෙන්ද ගත්තේ? කඩේ තියනවා ගන්නට. අර මාල් ටැංක වලට දාන බට තියෙන්නේ. ඒව දාලා හරියනවද? බෑ බෑ. කාගෙන්ද ගන්නෙ? මලමිනියකින්. බෑ. තමන්ගෙන්ම ගන්න ඕනි. තමන්ගෙන්ම ගන්න ඕනි. කොහෙන්ද ගන්න ඉතින් එහෙම? තැන් තියෙනවා, එහෙම ගන්න පුළුවන්. මේ අතේ තියෙනවා, මේ කකුල් දෙකේ තියෙනවා. දමනි ගන්න පුළුවන් තැනුත් තියෙනවා, ශිරා ගන්න පුළුවන් තැනුත් තියෙනවා. හැබැයි ශිරාව හයි කරනකොට පැත්ත මාරු කරගෙන නැතුව හයි කරන්න ඕනි. දන්නව නේද ඒක? දමනි හයි කරනවා වගේ නෙමෙයි. අයියේ කපාට තියෙනවනේ. හයි කළා ඔක්කොම කළා බලනකොට අනිත් පැත්තට හයි කළා තියෙනවා. හරි. මේකේ සිහි නැති කරන්න එපා දැන්. බයිපාස් සර්ජරි එක කරන්න. මෙතනින් දැන් මෙතෙන්ට මොනවා කරන්නේ? පලන්නත් එපා. මෙතන තියෙන අස්තියත් එක්ක පලන්න ඕනි. පලලා මේක මොනවා කරන්නේ? ඈත් කරන්න ඕනි. ඒකට කියන්නේ ඕපන් තොරැසික්. මේක ඈත් කරනවාම හරි. ඈත් කළා තමයි හෘදයේ මේක කරන්න ඕනි. හරි. දැන් අලුත් ක්‍රමයක් තියෙනවා. මොකක්ද? ස්ටෙන්ට් එකක් දාන එක. ඒකෙදි මෙහෙම පලන්නේ නැහැ. පැහැදිලිද ඒක? ඔව්. ඒකෙදි රුධිර වාහිනියක් ඔස්සේ ඒ ස්ටෙන්ට් එක යවනවා. ඒක නිකන් කොහොමද මම පෙන්වන්නේ? ආ තියෙනවා. ඕකේ අනිත් පැත්ත. දැන් ඒක සිලබස් එකට තියෙනවද? ඔව්. ස්ටෙන්ට් දාන එක නැහැ. ඔන්න ඒ බැලුන් එක වගේ එක යවලා බැලුන් එක ඇදලා ගන්නවා කම්බි දඟරේ තියෙද්දි.
ඒ කොතෙන්ට දෙහිම කරන්න මේ ඒ දඟරේ දාන්නේ කොතෙන්ටද මෙතෙන්ට දාන්නේ දාලා මේක පුම්බනවා මෙහෙම මෙහෙම කරනවා හරි එතකොට මෙතනින් යන්න පුළුවන් ඒක ආයෙ ලඟ වෙන්නේ නැහැ ඇයි ස්ටේන්ලස් ස්ටිල් දඟරයක් තියෙනවා ලෝකයේ මේ දඟරේ නිපදවීමේ ගෞරවය තියෙන්නේ කාටද ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුට ස්ටෙන්ට් එක නිපදවීමේ ගෞරවය ලෝකෙම මාර වැඩකාරයෝ ඉන්නවා ලංකාවේ දැන් හරිද මේ තාම ප්‍රශ්නයක් තියෙනවනේ මේ සර්ජරි එක කළාට පස්සේ සිහිය ආවහම මෙහෙ නෙමෙයි රිදෙන්නේ කොහෙද රිදෙන්නේ කකුල් රිදෙනවා කියන්නේ ඇයි කකුල් මෙහෙ ඉඳන් මෙහෙට යනකම් උතලා මේ කකුලත් උතලා මෙහෙ අතකුත් උතලා මෙතෙන්ට යනකම් දැන් මූ කල්පනා කරනවා මම මොකටද හොස්පිටල් ආවේ යන්තම් මතක විදියට බයිපාස් එකක් කරන් තිනවා කිව්වනේ හෘදේ වස්තුවේ ඔව් එහේ මෙහෙ කැපැලුවේ ඇයි ඌට හිතෙනවා හොයලා හැම තැනම හෘදය මොකද මූ ජීවත් වෙච්චි හැටියට වෛද්‍යවරුන්ට හිතිලා තියෙනවා මූට හදවතක් ඇතිද කියලා. ඒක තමයි කපල හොයලා තියෙන්නේ මෙහෙ. ඕන්න එහෙම හිතෙනවා මේ මිනිස්යාට හරිද? නෑ ඇත්තටම කළා තියෙන්නේ මොනවා කළාද? වෙසල් සරන් තියෙන්නේ ඇදලා. ඒවා තමයි දාන්නේ. මේ ඔය බයිපාස් එක කරාට පස්සේ සෑහෙන කාලයක් ජීවත් වුණාගේද? පුළුවන්. අවුරුදු 10ක විතර වගේ ගැරන්ටියකුත් හම්බ වෙනවා. ගැරන්ටි අවුරුදු 10ක් විතර හම්බ වෙනවා මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා මේ ළඟ වාහන සර්විස් කරන තැනක අපි කියන්නේ සරත් අයියා කියලා හරිද සරත් අයියා දැන් 18 වෙනි අවුරුද්ද යන්නේ බයිපාස් එක කරලා හොඳට ඉන්නවා හරිද 18 වෙනි අවුරුද්ද මේ හෘදය පලන්න ඕනිද බයිපාස් ඔපරේෂන් එකට නෑ හෘදේ පැලිල්ලක් නෑ ඒතොර හැබැයි මෙහෙමත් සර්ජරි තියෙනවා මොකද්ද හෘදය පලලා හෘදේ ඕපන් කළා ඇතුලේ කපාට හදන ඒවත් තියෙනවා. ඒවට කියන්නේ මොකද්ද? ඕපන් හાર્ට් සර්ජරි. ඒව ගැන අපි කතා කරන්නේ නැහැ. එච්චර වැදගත් නැහැ අපිට හොඳේ සිලබස් එකට. ඊට පස්සේ මුළු හෘදේම බද්ධ කරන්නත් පුළුවන්. ඒවා ලෝකේ සමහර තැන්වල කරලා තියෙනවා. ඒ තරම් සාර්ථක වෙලා නැහැ. වෙන කෙනෙක්ගේ හෘදයක් බද්ධ කරන්න ප්‍රතිතර ඌ මැරෙනවානේ. මොළය මියගිය රෝගියෙක්ගේ. හරිනේ? හැබැයි බ්ලඩ් ගෲප් එක සමාන වෙන්න ඕනේ. එච්චරයි.